සමහරු ඉන්නවා ඒගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට ඉංග්‍රීසි ලියන්න කියන්න පුළුවන් හැබැයි පිරිසක් ඉස්සරහා ගියාට පස්සේ එකපාරටම බය හිතනවා කතා කරගන්න බැරුව යනවා හැබැයි තනියෙන් ඉන්නකොට ගෙදර ඉන්නකොට දන්නම යාළුවෙක් ඉන්නකොට ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් හැබැයි පිරිසක් ඉස්සරහාට ගියාම ඇයි බය වෙන්නේ කතා කරගන්න බැරුව යන්නේ ඇයි මේ වීඩියෝ එකෙන් අපි ඒක ගැන කතා කරමු ඒකට මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා මම පොඩි කතාවක් කියන්නම් ඔයාලට මේ බය සම්බන්ධයෙන් ඇති වෙන දේ තේරුම් ගන්න පුළුවන් වෙන හිතන්න අඩි 10ක ලෑල්ලක් තියෙනවා ඔයාට එක තැනක ඉඳන් මේ ලෑල්ල පාවිච්චි කරලා තවත් තැනකට ගමන් කරන්න ඕනේ කියලා ඔයාලා ගෙදර බිම පොළවේ තියලා ඔයාට මේ ලෑල්ල උඩ කිසිම අවුලක් නැතුව එහා පැත්තට ගමන් කරන්න පුළුවන් ඔයාටම කියනවා අඩි 100ක් උඩ බිත්ති දෙකක් අතරින් මේ ලෑල්ල තියලා ගමන් කරන්න කියලා හිතන්න මේ ලෑල්ල ශක්තිමත් බවින් උපරි මේ විදිහට තියෙනවා. ඒක කිසිම අවුලක් නැහැ. හැබැයි ඔයාට අර බිම ගිය විදිහටම යන්න පුළුවන් වෙනවද? නැහැ. ඔයාගේ හිතේ බයත් එක්ක තමයි අර ගමන ඔයාට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් බොහෝ දුරට ඔයාට මේ ගමන යන්න බැරි වෙනවා. ඉතින් බිම තියෙද්දී ඔයාට කිසිම අවුලක් නැතුව මේ ගමන යන්න පුළුවන් වුණානේ. ඉතින් ඉංග්‍රීසි වලටත් වෙන්නේ මෙන්න මේ ටිකම තමයි. ඔයා ගෙතෙද්දී කතා කරනකොට යාළුවෙක් කතා කරද්දී ඔයාට වැරදුනොත් අවුලක් නැහැ. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ කියලා ඔයාගේ හිත හොඳටම දන්නවා. හැබැයි ඔයා පොදු තැනකට ගිහිල්ලා මිනිස්සු ඉන්න තැනකට ගියොත් ඔයා ලොකු දෙයක් ඔළුවේ තියාගන්නවා. මට මෙතෙන්දි වැරදුනොත් ලොකු අවුලකට පත් වෙනවා. එතෙන්දි ඇත්තට මොකක්ද වෙන්නේ? ඔයාගේ තිබ්බ මනසේ සංසුන්භාවය ගොඩක් අඩු වෙලා ඔයාගේ මනස බ්ලොක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඔයා දන්න දේවත් කතා කරන්න බැරි වෙනවා. ඉතින් ගොඩක් අයට ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ හරියටම ග්‍රැමර් පොයින්ට්ස් ටිකක් දන්නවා. හැබැයි පිරිසක් ඉන්න තැනට ගියාම ඇයි මේ ගෙදෙද්දි කතා කරන ඉංග්‍රීසි එතෙන්දි කතා කරන්න බැරි වෙන්නේ? හිතන්න ඔයාගේ මනස ව්‍යාකූල වුණාම මනස ගොඩක් සිතුවිලි වලින් පිරුණාම ඔයාට සාර්ථකව දෙයක් කරන්න අමාරුයි. ඉතින් මේක තමයි පොදු ස්ථානයකදී මිනිස්සු බලන් ඉන්නකොට ඔයාට ඇති වෙන්නේ. ඉතින් එහෙනම් කොහොමද මිනිස්සු මේ පොදු ස්ථානවල හොඳට කතා කරන්නේ? එයාලට තියෙන ඔයාලා කතා කරන කට ඒවගම ඔයාලා හිතන මනස. ඉතින් ඔයාලගෙන් කොහොමද එයාලා වෙනස් වෙන්නේ? එයාලා හිතන විදියෙන් තමයි වෙනස් වෙන්නේ. මම පාවිච්චි කරපු ට්‍රික් එක මම ඔයාලට කියන්නම්. මම ඉස්සර ඉංග්‍රීසි කතා කරන්න පාවිච්චි කරපු පොදු ස්ථානවලදී කිසිම කෙනෙක්ට බය නැති වෙන්නට. හිතන්න ඔයා ඉස්සරහා ඉන්න පිරිස ඔයාට වැඩිය ගොඩක් බාල භාෂාව දන්නේ නැති පිරිසක් කියලා හිතන්න. ඔයා මෙහෙම පිරිසක් ඉස්සරහා කතා කරන්න බය වෙන්නේ නැහැනේ. ඉතින් ඔයා කොහෙ ගියත් ඔයාට පුළුවන් මවා ගන්න හිතා ගන්න මගේ ඉස්සරහා ඉන්න පිරිස එච්චර වැලියු පිරිසක් නෙමෙයි. මම හරියට කතා කළත් අවුලක් නැහැ, වැරදියට කතා කළත් අවුලක් නැහැ. හැබැයි මේක ඔයා පාවිච්චි කරලා කතාව වැරදියට කියන්න එපා. ඔයා කතාව හරියටම පුරුදු වෙලා යන්න. හැබැයි ඉස්සරහා ඉන්න මිනිස්සුන්ව ගණන් ගන්න එපා. ඔයා කිසිම කියා එකක් දක්වන්න එපා ඉස්සරහා ඉන්න මිනිස්සු ගැන. එයාලා මොනවා හිතයිද, ඔයාට වැරදුනොත් මොනවා වෙයිද, ඔයා ගැන ඊට පස්සේ කතා වෙන්න පටන් ගනීද, මේ වගේ සිතුවිලි ගොඩක් ඔයාට එනවා. හැබැයි ඉස්සරහා ඉන්න පිරිස ගැන ඔයාට අවබෝධයක් නැත්නම්, ඒ පිරිස ගැන ඔයා ඔළුවට දාගත්තේ නැත්නම්, හිතන්න ඔයා gedara ඉන්නේ කියලා හිතාගෙන ඔයාට කතා කරන්න පුළුවන් නම් ඔයාට ඊටාම සාර්ථකව කතාව කරන්න පුළුවන්. ඉතින් මේ සිතුවිල්ල වෙනස් කරගත්තොත් ඔයාට මේ බය කියන එක නැති කරගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි අපිට ඕනම දෙයක බය තියෙන්නේ පළවෙනි වතාවේ කරනකම් විතරයි. ඔයා මොකක් හරි දෙයක් පළවෙනි වතාවේ කළොත් ඔයාට බය සම්පූර්ණයෙන් නැත්නම් 90%ක්ම විතර නැති වෙලා යනවා. ඔයා මොකක් හරි දෙයකට බයයි නම් හොඳම දේ තමයි ඒ බය දේම කරන්න උත්සාහ කරන්න. ඒ දේ පස්සෙම යන්න. ඒක නැති වෙන්නේ ඒ දේම කළොත් විතරයි. ලෝකේ ඉන්න දක්ෂ නිවේදකයෝ, දක්ෂ කතිකයෝ, දක්ෂ දේශපාලනඥයෝ මෙන්න මේ ට්‍රික් දෙක පාවිච්චි කරලා තමයි සාර්ථකව කතාව කරන්නේ. මම මුලින් පැහැදිලි කරපු ට්‍රික් එක තමයි ඔයාලා ඉදිරියේ ඉන්න මිනිස්සු ඔයා ගණන් ගන්න නැති වෙන්න ඕනේ. ඔයා ඉදිරියේ ඉන්න මිනිස්සු ගැන ඔයා හිතන්න ගියොත් ඔයාට කතාව කරගන්න බැරි වෙනවා. ඒ වගේම ඔයා කතා කරන්න බයයි නම් ඔයා වැඩි වැඩියෙන් කතා කරන තැන්වල ගිහිල්ලා ඔයාගේ අවස්ථාව බලෙන් හරි අරගෙන ඔයා කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කළොත් තමයි ඔයාගේ බය නැති වෙලා යන්නේ. මට තවත් රසවත් කතාවක් මතක් වෙනවා අපේ යුනිවර්සිටි එකේදී වෙච්ච සිද්ධියක්. ඔයාලා මතකද ඉස්කෝල වලත්
මේක තියෙනවා පේලියට ඉන්නකොට මුල ඉඳන් කතාවක් ඉස්සරහට ඇවිල්ලා කරන්න කියනවා. ඉතින් මුලින්ම කියනවානේ කාට හරි පැමැත්තෙන් ඉදිරිපත් වෙලා කතාව කරන්න කියලා. හැමෝම දන්නවා Tamanට කතාව අනිවාර්යෙන් කොයි වෙලේ හරි එනවා කියලා. ඉතින් ගොඩක් අය කරන්නේ මුලින්ම ඉදිරිපත් වෙන්නේ නැතුව අන්තිම වෙනකන් ඉන්නවා. හිතන්න මුලින්ම ඉදිරිපත් වුණොත් එහෙම ඔයාගේ කතාව කළා ඉවරයි. මොකද ගොඩක් අය ඔයාගේ කතාවට අවධානය දෙන්නේ නැහැ. මොකද එයාලගේ කතාව ගැන එයාලට හිතන්න තියෙනවා. මේවා ගොඩක් පොඩි දේවල්. හැබැයි මේ පොඩි දේවල් තමයි ලොකු විදියට ඔයාලගේ ජීවිතයට බලපාන්නේ. හිතන්න ඔයාට පුළුවන් නම් එක පාරටම නැගිටලා පළවෙනි කතාව කරන්න ඔයාට අනිත් සියලුම දෙනාගේ කතා රස විඳින්න පුළුවන්. ඔයාගේ බය සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. මොකද මුලින් කතා කරන කෙනා ගැන ලොකු අවධානයක් යොමු වෙන්නේ නැති නිසා. ඉතින් දැන් ඔයාට තේරුණා නේද ඔයාගේ මනස රිලැක්ස් කරගෙන ඔයාට පුළුවන් ඕන තරම් දාස් ගානක් ඉදිරිය වුණත් ඔයාගේ කතාව පවත්වාගෙන යන්න. ඇත්තටම කතාව පුරුදු වෙන එකත් ඉංග්‍රීසි පුරුදු වෙන එකවත් නෙමෙයි මූලික ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාගේ මනසේ තමයි මූලික ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා සියල්ලම දේවල් දන්න ඔයාගේ දැනුම හොඳටම තියෙනවා. හැබැයි ඔයා එක එළියට දෙනකොට ඔයාගේ මනස හිර කරගත්තොත් මනස බ්ලොක් කරගත්තොත් ඔයාට මේ දේ හරියට කරන්න බැරි වෙනවා. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්නේ ටිකක් මොටිවේෂන් පැත්තට බර වීඩියෝස්. ගොඩක් අයට තියෙන ප්‍රශ්න ඒගොල්ලන්ගේ මානසික ප්‍රශ්න කියලා මට ඔයාලට ඔප්පු කරලා පෙන්නන්න ඕන නිසා තමයි මේ වගේ උදාහරණ අරගෙන කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ සීරීස් එකට ගොඩක් අය කැමති වෙයි කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ සීරීස් එකට ගොඩක් කැමති නම් අනිවාර්යයෙන්ම මේක ලයික් කරන්න, ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න, පුද්ගලිකව කාට හරි අදහසක් කියන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මට WhatsApp message එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම නම්බර් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කොහොමත්. ඉතින් ඔයාලගේ ජීවිතේ මොටිවේෂන් එකත් එක්ක තමයි ඉස්සරහට අරගෙන යන්න බොහොම පහසු වෙන්නේ. අපිට දෙයක් සාර්ථකව කරගෙන යන්න බෑ අපිට ලොකු අදිෂ්ඨානයක් මොටිවේෂන් එකක් බලාපොරොත්තුවක් නැත්තම්. ඒක නිසා මේ දැනුම කියන එක හැමතැනම තියෙනවා. හැබැයි අපිට එයක් මොටිවේට් කරන්න, අපිට දෙයක් පැහැදිලි කරන්න වෙනස් විදියට ඔයාලට දෙයක් තේරුම් ගන්න මම හිතනවා වීඩියෝස් ප්‍රමාණයත් YouTube එකේ ගොඩක් අඩුයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝස් හදන්න තීරණය කළේ. සහ මමත් ටිකක් මේ පැත්තට ඉන්ට්‍රෙස්ටිං එකක් තියන නිසා. ඉතින් මේ වගේ මොටිවේෂන් වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම එකතු වෙන්න අනිවාර්යෙන් තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනින් අරගෙන එන්න. එහෙනම් හැමෝටම ගුඩ් ලක්, හැමෝටම ගුඩ් බයි.